ආයුබෝවන් ක්‍රොෂට් ක්ලාස් විත් සමී YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මේ වගේ හුරුබුහුටි සරල ෆෝන් පවුච් එකක් කොහොමද ගොතාගන්නේ කියලා. Call it spring like everything. ඔයාලා මුලින්ම ෆෝන් එකේ පළලට සරලන විදිහට චේන් එක ගොතා ගන්න ඕනේ. ඒ කියන්නේ දඟවැල ගොතා ගන්න ඕනේ. මේ දඟවැල ගොතන විදිහ දන්නේ නැති අයට මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් මගේ පළවෙනි වීඩියෝ එක තියෙනවා. ඒක බලාගෙන පුරුදු වෙන්න. තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුත් වීඩියෝ වලින් ඔයාලට එකතු වෙන්න පුළුවනි. මේ විදිහට ෆෝන් එකේ පළලට සරලන විදිහට චේන් එක මුලින්ම ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකට තව චේන් දෙකක් මේ විදිහට එකතු කරනවා. ඒකටම මම කලින් කියලා දුන්නා ඩබල් ක්‍රොෂෙට් එක ගොතන විදිහ ඒ විදිහට ආපස්සට චේන් තුනක් ගණන් කරලා මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එක ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ දඟවැල සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට මේ විදිහට එකින් එක චේන් එකට ඩබල් ක්‍රොෂෙට් එක හිමීට ගොතා ගන්න ඕනේ. මම මේ සම්පූර්ණ පළවෙනි රවුම ගොතලා තියෙනවා කෙරවලට එනකන් මේ විදිහට ආපස්සට චේන් එක ගොතාගෙන ආවහම චේන් එක දිගට අවසාන පුරුකටත් මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එක ගොතලා ආපස්සට අපි ගොතා ගන්නවා. මේ විදිහට ආපහු රවුමක් ගොතා ගන්න පුළුවන්. මේ පළවෙනි රවුම අවසාන කරන්නේ මෙන්න මේ විදිහට අවසාන චේන් එකට ඩබල් ක්‍රොෂෙට් එක ගොතලා අපි පටන් ගත්ත පළවෙනි චේන් එකේ මුල හරියට මෙන්න මේ විදිහට හිමීට චේන් එක දාලා අවසාන කරගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි රවුමටත් ආපහු චේන් දෙකක් ගොතලා එතකොට ඔයාලට පේනවා පළවෙනි රවුමේ මේ විදිහට ආපහු චේන් හැදිලා තියෙනවා. අන්න ඒ චේන් එක උඩට ආපහු ඩබල් ක්‍රොෂෙට් එක මේ විදිහට ගොතා ගන්න ඕනේ. මේ හැම චේන් එකකටම මේ විදිහට V shape එකට චේන් එක හැදිලා තියෙනවා ඔයාලට පේනවා. ඒ හැම එකටම මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එක ගානේ දාගෙන යන්න ඕනේ. මේ තියෙන්නේ දෙවෙනි රවුමේ අවසාන කරන විදිහ. අවසානම චේන් එකටත් මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එක ගොතලා ඔයාලට තියෙන්නේ අර මුලින් අවසන් කරා වගේ අවසන් කරන්න. මේ විදිහට මම දෙවෙනි රවුමත් අවසන් කරනවා. ඊට පස්සේ ආයෙත් චේන් දෙකක් උඩට ගොතා ගන්න ඕනේ. ආපහු මුලින් දෙවෙනි රවුම ගෙතුවා වගේම ඩබල් ක්‍රොෂෙට් එක ගානේ හැම චේන් එකකටම දාගෙන ගොතාගෙන යන්න ඕනේ. මේ තුන්වෙනි රවුම අවසන් කරන විදිහ දෙවෙනි රවුම වගේම තමයි. ඔයාලට දැන් පේනවා ඇති මේක උසට ටිකක් ගෙතිලා තියෙනවා පුංචි බෑග් එකක් වගේ. දැන් අපි කරන්න යන්නේ මේකේ පාට මාරු කරගන්න විදිහ. මේ විදිහට නූල් අල්ල ගන්න ඕනේ. අර කලින් ගොතපු රතු නූල මං අතෑරලා ආපහු රෝස නූල තමයි අර විදිහට දාගත්තේ. ආපහු චේන් දෙකක් මේ විදිහට උඩට ගොතනවා. හොඳට රතු නූල් ඇදලා එක තද කරගෙන හිමීට අපිට රතු නූල කපලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුළට ඒ රතු නූල දාලා ඒ නූල් දෙකම මේ විදිහට අල්ලගෙන ආපහු අර විදිහට චේන් එක ගානේ ඒකට ඩබල් ක්‍රොෂෙට් එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. මේ විදිහට ඒ නූල් කැලි දෙක ඇතුළට තියාගන්න. පස්සේ ඕනනම් ඔයාලට ඒක ඇතුළට දාලා නිමාවක් ගන්නත් පුළුවන්. මේ විදිහට පරිස්සමට හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂෙට් එක ගානේ ආපහු ගොතාගෙන යන්න. ඔයාලට මේ විදිහට මාරු කරගන්න පුළුවන් පාට. දැන් මම මේ සුදු පාටත් මේකට මිශ්‍ර කරලා තියෙනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂෙට් එක ගානේ මං ගොතලා මේ පර්ස් එක ෆෝන් පවුච් එක ෆෝන් එකේ උසට
හරියන විදිහට ගොතාගෙන තියෙනවා. ඉතින් මම මේ කරන්නේ අවසාන කරන එක. අවසාන කරන්න මම පාවිච්චි කරන්නේ සිංගල් ක්‍රොෂෙට් එක. ඔයාලට මම කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ එක සිංගල් ක්‍රොෂෙට් එක කොහොමද ගොතන්නේ කියලාත්. ඒකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේ විදිහට सिंगल क्रोशेट गुतागने मंगी विधि गुतला तीन एक फोन के फोन पाउच के केरवल हुंद शक्ति लबिना कदल कट लुक वेलमे विनवा अनेक हुंद निमावक लबिना वाले सिंगल क्रोशेट गुता पुलवांगना हम नोती पुलवा मे विधि अवसान कर पुनोल वाले එතුලට ඉමින් සීරුවේ මේ විදිහට රිංගවගෙන ඒක අවසන් කරගන්න පුළුවන්. මේ විදිහට අර පාට මාරු කරපු නූල් දෙක ගැටයක් දාගන්නත් පුළුවන්. ගාලා වැඩිපුර කොටස කපලා අයින් කරගෙන මේ තියන්නේ ඊට පස්සේ අපි බොත්තමක් අල්ල ගන්නවා. ඉමීට මේ විදිහට නූලකට ඉදි කට දාලා ඉමීට ඒක මහ ගන්න. මේ තියෙන බුත්තම අල්ලපු ෆෝන් පවුච් එක අපි මේකට පොඩි චේන් එකක් ආයේ ගොතා ගන්නවා. එතකොට ෆෝන් එක රඳවණයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට චේන් එකක් ආයේ ගොතාගෙන මේ විදිහට ඒ නූල අද්දලා දාන්න. එතකොට ඒක ආයේ ලැහින්නේ නැහැ. දැන් මේක ෆෝන් පවුච් එකට මේ විදිහට සම්බන්ධ කරගන්න. ඉතින් මේක බොහොම සරල ෆෝන් පවුච් එකක්. ඔයාලා ඉස්සෙල්ලම ගොතන්න පුරුදු වෙන අයට බොහොම පහසුවෙන් ගොතා ගන්න පුළුවන්. ඔයාලට මොන හරි ගැටලුවක් එනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව කාට හරි බලන්න ෂෙයා කරන්න. මේ තියෙන්නේ අපි ගොතාගත්තු සරල හුරු බුහුටි ෆෝන් පවුච් එක. ඉතින් තාම අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න තව කෙනෙකුට බලන්න share කරන්න ස්තුතියි.